මොනවගේ ප්‍රාග්ධන ගලායාමක්ද මේ රට ඇතුළේ මේ ආර්ථිකය කෙලින් කරන වැඩපිළිවෙලදී මේ රටේ මහපොළොවේ පැල කරන්න උත්සාහ කරන්නේ? මොනවගේ නිදහසා තරංකාරී වෙළඳපළක්ද ඔබ මේ කතා කරන්න උත්සාහ කරන්නේ? ඒ කියන්නේ මේ අපි සරලව කියන කියන්නේ බුලත් කඩයක්වත් දැන් අපිට සාමාන්‍ය මේව කතා කරනකොට අපි මේ වගේ කතා කරලා අපි දේශපාලනය කරනකොට අපිට කියන්න එනවානේ මේ ඕගොල්ලෝ ප්‍රාදේශීය සභාවක්වත් කරන්නේ නැතුව තමයි මේ දේශපාලනය කරන්නේ මොකක්ද තියෙන සුදුසුකම කියලා. අපිට අහන්න තියෙන බුලත් කඩයක්වත් කරන හැටි අවබෝධයක් නැති එලන් මස්ට් වගේ මේ ලෝකෙම පිළිගත්ත ව්‍යවසායකත්වය සහ ප්‍රාග්ධන ගලායමට වෙළඳපළ නිර්මාණයේදී පහුගිය දශක කීපය ඇතුළත ලොකුම දායකත්වයක් දීලා තියෙන පුද්ගලයන්ටත් ඔවුන් සලකන්නේ මේ විදිහට නම් ලංකාව ආර්ථිකය ගොඩ ගැනීමේදී විදේශ ආයෝජන විදිහට විදේශ තාක්ෂණයන් මේ රට ඇතුළට ගලා ඒමේ ක්‍රියාවලීන් වලදී ඒකේ ඉදිරිපෙළ ගමන්කරුවන් විදිහට ඉන්න මේ වගේ පුද්ගලයන් සලකන්නේ මෙහෙම නම් ඕගලන්ගේ වැඩපිළිවෙල වහාම ඉදිරිපත් කරන්න ජනතාවට මොකද්ද එහෙනම් ඕගොල්ලෝ කොහොමද මේ ආයෝජන ලබා ගන්නෙ? කොහොමද ඕගොල්ලෝ මේ වෙළඳපළ ප්‍රසාරණය ලබා ගන්නෙ? කොහොමද ඕගොල්ලෝ ඒ ව්‍යවසායකත්වයේ ප්‍රසාරණයට අවශ්‍ය කරන දැනුම ලබා ගන්නෙ? මේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ජනතාව ප්‍රශ්න කර යුතුයි. තව දුරටත් මේ හොරු වල්නවා කියන මේ හැමදාම අල්ලපු හොරෙකුත් නෑ ඒගොල්ලෝ. ෆයිල් ඔක්කොම තියන් හිටියා. ඊට අදාපි දකිනවා අදිනකොට සියල් ලංකාවේ ඉන්න මේ මහපොළොවේ වැඩ කරන සිවිල් ක්‍රියාකාරීන් තමන්ගේ ජීවිත තර්ජන පවා නොතකා මහපාරට බහැලා මේ ආණ්ඩුවත් එක්ක හැප්පිලා මේ රටේ ලොකු වංචා දූෂණ වලට මූලික වෙච්ච දේශපාලඥයන් හිරේ දාන්න වැඩ කටයුතු කරලා තිනවා. ඉතින් ඔය අල්ලපු හොරෙකුත් නෑ ඔය පක්ෂවලින්. ඉතින් අපි කියන්නේ ජනතාව විදිහට තමන් ගැන හිතන්න, තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න දැන් පැහැදිලිව පේන්න තිනවා මොවුන් මේ වගේ ආර්ථික විවාද වලට එන්නේ නැත්තියයි කියලා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඒ කියන්නේ අද වෙනකොට ශිෂ්ට සම්පන්න ලෝකවල, ශිෂ්ට සම්පන්න රටවල් වල බොහොම විවෘතව, ඒ කියන්නේ අපි කියන්නේ අර ඇත් දෙක ඉස්සරහට තියලා බාර ගන්න ව්‍යවසායකයෝ ආයෝජකයන්ට සලකන්නේ මේගොල්ලෝ මේ විදිහට නම් මට නම් හිතා ගන්න බෑ. කියන්නේ අපිට හිතා ගන්න බෑ මේගොල්ලන්ගේ මේ රටේ සංවර්ධනය කියන එක ආයෝජන ගලායම කියන එක කොහෙන්ද පටන් ගන්න තියෙන්නේ කියලා. එතකොට ආයසරයක් නැවතවතාවක් කියනවා මේකත් එක්කම අපි ඇත්තටම මීටත් වඩා, ඒ කියන්නේ අපි දැන් දැඩිව විශ්වාස කරනවා ලංකාවේ ඊළඟ ජනාධිපතිවරණ සහ මහමැතිවරණයට එන ඉදිරිපත් වෙන සියලුම පක්ෂවල ඒ නියෝජිත, ඒ කියන්නේ වගකීමක් තියෙන ඒ පක්ෂවල නියෝජිතයන්ට, ඒ වගකීම් තියෙන පුද්ගලයන්ට, ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන පුද්ගලයන් අනිවාර්යෙන්ම පැහැදිලිව තෝරාගත් මාධ්‍යවල අපක්ෂපාතී මාධ්‍යයක ඇවිල්ලා මේ විවාද සිද්ධ කළ යුතුමයි. එතනදී තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන පැහැදිලි විවාදයක් සිද්ධ කරන්නට ඕනේ. එතනදී ඔවුන්ගේ බදු ප්‍රතිපත්තිය, ඒ වගේම ඔවුන්ගේ ප්‍රාග්ධන ගලායම, ප්‍රාග්ධන වෙළඳපළ ප්‍රසාරණයන් පිළිබඳ ප්‍රතිපත්තිය, ඒ වගේම ඔවුන් විදේශ රටවල් එක්ක මොන වගේ බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික වෙළඳ ගනුදෙනු වලට යනවා නම් ඒ පිළිබඳව තමන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වෙළඳ ගනුදෙනු වලට යනද, ඒ වගේම වෙළඳපළ ප්‍රසාරණයන් කරනවා නම් ඒක මොන විදිහට කරන්නේ, ඒක නියාමනයන් කරනවා නම් කොහොමද කරන්නේ, ඒක නියාමනයන් අයින් කරනවා නම් කොහොමද කරන්නේ, මේ වගේ හැම දෙයක් පිළිබඳවම ඉතාමත්ම ගැඹුරු විවාදයකට අනිවාර්යයෙන් මේ පක්ෂ යා යුතුමයි. ඒ වගේ තැන්වලදී අපිත් අනිවාර්යෙන් පක්ෂයක් විදිහට අපේ සියලුම දේවල් අපි ඉතාමත්ව පැහැදිලිව ඉදිරිපත් කරනවා. පැහැදිලිව ඉදිරිපත් කළ ජනතාව හමු වෙ තිනවා මෙන්න මේ දේවල් තමයි අපි කරන්න යන්නේ කියලා. ඒ වගේම මේ සියලුම පක්ෂ තමන් බලයට ඇවිල්ලා පළවෙනි දවස් 30 ඇතුළත මොනවද කරන්නේ, පළවෙනි මාස 6 ඇතුළත මොනවද කරන්නේ, පළවෙනි අවුරුද්ද ඇතුළත මොනවද කරන්නේ, පළවෙනි වසර 5 ඇතුළත මොනවද කරන්නේ කියන එක පිළිබඳව ඉතාමත්ම පැහැදිලි පණිවිඩයක් ඉතාමත්ම පැහැදිලිව කරුණු කාරණා සහිතව ජනතාවට පැහැදිලි කරන්නට ඕනේ. එතකොට මේ විවාදය අනිවාර්යෙන්ම, ඒ කියන්නේ ඇත්තටම ආර්ථික පිළිබඳ විතරක් නෙමෙයි, අපි කියන්නේ ඒ වගේම ඔවුන්ගේ තියෙන විදේශ ප්‍රතිපත්ති පවා. මොකද අපි දන්නවා ලංකාව මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට නම් අපිට තෝරා ගන්නට සිද්ධ වෙනවා අපේ රටේ ආර්ථික වර්ධනයට ගැළපෙන විදේශ ප්‍රතිපත්තියක්. මොකද ඒ හරහා තමයි ඒ අවශ්‍ය කරන ආයෝජන, ඒ වගේම වෙළඳපළ නියම, ඒ වෙළඳපළ ප්‍රසාරණයන්, ඒ වගේම දැනුම ලබා ගැනීම, මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඒ විදේශ රටවල් එක්ක අපි සම්බන්ධ කරගන්න සම්බන්ධතා එක්ක. එහෙනම් අනිවාර්යයෙන්ම ඒ අපේ රටේ තියෙන විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවත් ඔවුන් පැහැදිලිව විවාදයකට එන්නට ඕනේ. කියන්නේ මේ සියලුම පක්ෂ අපිත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී අපේ වැඩපිළිවෙළවල් ඒ පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ අභියෝගයකින් එහාට ගිහිල්ලා අපි මේක වගකීමක් ලෙස මේ සියලුම ප්‍රධාන පක්ෂවලට, විශේෂයෙන්ම සමගි ජන බලවේගයට සහ NPP එකට, ජාතික ජන බලවේගයට අපි ඉතාමත්ම අවධාරණයෙන් කියනවා ඔවුන්ගේ ප්‍රතිපත්ති ජනතාව හමුවේ තැබිය යුතුමයි ඉතාමත්ම ඉක්මනට. මොකද ජනතාවට තවදුරටත් රැවටෙන්නට හැකියාවක් නැහැ, ඔබට රවට්ටන්න අයිතියකුත් නැහැ. ඔවුන්ට අයිතියක් තියෙනවා, පුරවැසි අයිතියක් තියෙනවා ඔබගේ ප්‍රතිපත්ති මොනවද කියලා හරියට දැනගෙන ඒ පිළිබඳ තීන්දුවක් තීරණයක් ගන්න. එහෙම දෙන්නේ නැත්නම් ඔවුන්ගේ ඒ ප්‍රතිපත්ති මේ ජූලි මාසයේ අවසාන වෙන විට
ඔබ හමුවේ තියලා නැත්තම් කරුණා කරලා ඒ පිළිබඳ දැක්මක් තියෙන ඒ ප්‍රතිපත්ති එළියේ තියෙන දේශපාලන ව්‍යාපාරයක් එක්ක අත්වල බැඳගන්න කියලා අපි ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දැක්ක පහුගිය දවස්වල මේ පහුගිය දවසක වෙබ් අඩවියක තියෙනවා රනිල් වික්‍රමසිංහ විසින් කතා කරනවා මේ કૃත්‍රිම බුද්ධි හරහා ඉතාමත්ම දැවැන්ත පරිවර්තනයක් මේ රට ඇතුලේ සිද්ධ කරන්න යනවා කියලා. අපි රනිල් වික්‍රමසිංහට කියන්නේ ඔබටත් මේ බොරුවට ආයෙ සිහින විකුණන්න එපා. අපේ රටේ කියන්නේ අපි දන්නවා ලෝකෙම ඉස්සරහට යන විදිය මේ වෙලාවේ තාක්ෂණයේ දිනුවත් එක්ක ඊළඟ අවුරුදු 5 ඇතුළත ලෝකයේ ආර්ථිකයේ ගෝලීය ආර්ථිකයේ ට්‍රිලියන 30කට වඩා ආසන්න ප්‍රමාණයක් එකතු වීමට නියමිතයි. එතනදී કૃත්‍රිම බුද්ධිය සහ අනිකුත් තාක්ෂණික අංශවල දිනුවන්ගෙන් තමයි ඒකේ වැඩි ප්‍රමාණයක දායකත්වයක් ලැබෙන්නේ. හැබැයි එතනදී එතනට යන්න කලින් ওই වචන සුන්දර වචන විදිහට අර ටොෆි මේ දෙනවා වගේ මිනිසුන්ට දෙන්න නැතුව ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් මේ රට ඇතුලේ හදන්න ඕනේ. මොකද ඒ පිළිබඳ විශේෂ පිළිබඳ දන්න අය දන්නවා કૃත්‍රිම බුද්ධිය වගේ ශේෂ්ත්‍රයක් අපේ රටේ දැවැන්ත ලෙස يعني අපි ප්‍රසාරණය කරන්න රජයක් විදිහට මැදිහත් වෙනවා නම් ඊට කලින් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මොකද අපි දන්නවා සුපර් කම්පියුටර්ස් එහෙම නැත්නම් සුපිරි පරිගණක මේ සඳහා අවශ්‍ය වෙනවා. එතකොට ඒවට අවශ්‍ය කරන දැවැන්ත බලශක්තියක් මේ රට තුළ නිෂ්පාදනය වෙන්න ඕනේ. මේ බලශක්තියේ මිල වෙළඳපළ يعني ගෝලීය වෙළඳපළ ඇතුළේ ඉතාමත්ම තරංකාරී වෙන්න ඕනේ. ඒ වගේම අන්තර්ජාල පහසුකම් 5G තාක්ෂණය මේ වගේ දේවල් අපේ රට ඇතුළේ ස්ථාපිත වෙලා තියෙන්නට ඕනේ. අපේ රටේ විදුලි බලය සහ බලශක්තිය ලබා දෙන අනෙකුත් يعني මේ ආන්ද්‍රණය දුවන්න අවශ්‍ය කරන බලශක්තිය නොකඩවා ඉතාමත්ම තරංකාරී මිලකට ලබා දෙන්න අවශ්‍ය කරන පසුබිම මේකත් හැදිලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ රටේ නීතිය විශේෂයෙන්ම අපි දන්නවා IP laws يعني intellectual property වල තියෙන නීති ඉතාමත්ම දැවැන්ත ලෙස සංශෝධනයට ලබාජනය වෙන්න ඕනේ. ඒ වගේම ඒකට අවශ්‍ය කරන වෙළඳපළ නියාමනයන් අවම කිරීම සිද්ධ වෙන්නට ඕනේ. එහෙම නැත්නම් නියාමනයන් අලුතෙන් එකතු වෙන්න ඕනේ. මේ දේවල් මුකුත්ම කරන්නේ නැතුව මේගොල්ලෝ මේ දේශපාලන වාසි ගන්නට මේ ගිහිල්ලා કૃත්‍රිම බුද්ධිය මේ රට ඇතුලේ ස්ථාපිත කරනවා මේක ව්‍යාප්ත කරනවා කියන්නේ මේක අමු බොරුවක්. මොකද કૃත්‍රිම බුද්ධිය කියන එක රනිල් වික්‍රමසිංහටවත් මේක හොඳට මතක තියාගන්න. કૃත්‍රිම බුද්ධිය කියන එක අපේ රටේ රනිල් වික්‍රමසිංහටවත් ඔහුගේ ආණ්ඩුවටත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සඳහා ඒ ශාස්ත්‍රයේ අද වෙනකොට ඒ ශාස්ත්‍රයේ පුරෝගාමින් ඉන්නවා ඒ අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යන. ඒක නෙලොන් මස්ක් වගේ ආයෙන්න පුළුවන්, සෑම් ඕල්ට්මන් වගේ ආයෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා එන්විඩියා කියන සමාගමේ ඉතාම දැවැන්ත ආයෝජනයන් මේ වෙලාවේ සිද්ධ කරමින් ඉන්නවා. මේ કૃත්‍රිම බුද්ධිය හා බැඳුණු ඔවුන්ගේ තියෙන මෘදුකාංග සහ චිප්ස් ඒ කියන්නේ ඔවුන්ගේ තියෙන ඒකට අවශ්‍ය කරන හાર્ඩ්වෙයාර් මැනුෆැක්චරින් වලට නිෂ්පාදනය කරන්න. ඉතින් මේ වගේ මේ ශාස්ත්‍රයේ ඉදිරියට අරන් යන්න අවශ්‍ය කරන ප්‍රාග්ධන ගලායම දැනුම උත්පාදනය ඒ වගේ මේකට අවශ්‍ය කරන අනිකුත් ශ්‍රම බලකායන් තාක්ෂණයේ දැනුමෙන් ඉහළ වෙච්ච ශ්‍රම බලකායන් නිර්මාණය කිරීම මේ හැම දෙයකම ගෝලීය යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ ඒ වලින් කොටසක් අපේ රට ඇතුළට ඇදලා ගන්නට. අන්නේ දේ කිරීමේදී ඊට කලින් සිදුවේ යුතු මම ඉස්සෙල්ලා කිව්වාගේ අන්තර්ජාලයේ සම්පූර්ණ ඉතාමත්ම ඉතාමත්ම තරංකාරී මිලකට ගන්නට පුළුවන්. ඒ වගේම කිසිම බාධාවකින් තොරව අපේ ඕනෑම පුද්ගලයෙක් අපේ රට ඇතුළේ ඕනෑම පුද්ගලයෙකුට ඉතාමත්ම ඉක්මනින් ඒ අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් ලබා ගන්න හැකියාව තියෙනවානේ 5G තාක්ෂණය. ඒ වගේම අපේ රට ඇතුළේ ඒ કૃත්‍රිම බුද්ධියට අවශ්‍ය කරන දත්ත එකන අපේ රටේ අද වෙනකොට අපේ රට ඇතුළේ තියෙන දත්ත සියල්ලක්ම තාම තියෙන පොත්වල. ඒවා අඩු ගන්න තාම ඩිජිටලයිස් වෙලාවත් නැහැ. ඉස්සලාම උතනට යන්න කලින් එහෙනම් මේ අපේ රටේ තියෙන මුළු යාන්ත්‍රණයේ වැඩි ප්‍රමාණයක් විශේෂම රාජ්‍ය යාන්ත්‍රණයේ සහ තොරතුරු විශාල ප්‍රමාණයක් අපි ඩිජිටලයිස් කරන්න ඕනේ. මම කියන්නේ ඒ දේවල් කරන්නේ නැතුව මේ වගේ කතා කිව්වහම මේ වගේ තාක්ෂණය ගැන දන්න මිනිසුන්ට ඇත්තටම hina යන තැනක් නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහටත් කියන්නේ බොරු සිහින විකුණන්න එපා මේ ලෝකෙට. කරුණා කරලා ඒ AI තාක්ෂණය එහෙම නැත්නම් કૃත්‍රිම බුද්ධි තාක්ෂණය එන්න කලින් අවශ්‍ය කරන අනිත් සියලුම පසුබිම මේ රට ඇතුලේ හදලා ඊට පස්සේ ඔයගෙන කතා කරන්න කියලා. ඉතින් නැවත වතාවත් අවසාන වශයෙන් මතක් කරනවා අපිත් පක්ෂයක් විදිහට පැහැදිලිව අපේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අනිකුත් සියලුම දේවල් දැන්ටත් අපි ඒක අපේ වෙබ් අඩවිවල සහ අපේ තියෙන සමාජ මාධ්‍ය හරහා කියලා තිනවා. තව ඉදිරියේදී ඉතාමත්ම දීර්ඝ විස්තරයක් සහිතව අපේ ජනතාව හමුවේ තබනවා. අපි මේ වෙලාවේ ජනප්‍රිය දේශපාලන දෙන සියලුම පක්ෂවලට අපි බල කරලා කියනවා ඔවුන්ගේ තියෙන සියලුම විදේශ ප්‍රතිපත්තීන් බලශක්ති ප්‍රතිපත්තීන් ඒ වගේම විශේෂයෙන්ම ඔවුන්ගේ තියෙන ආර්ථික ප්‍රතිපත්තීන් ජනතාව හැම තියන්න ඕනේ. මොකද ජනතාවට ඔවුන්ගේ තියෙන පරමාධිපත්‍ය හැමුවේ ඔවුන්ට පැහැදිලි ඉතාමත්ම සාධාරණ අයිතියක් තියෙනවා. ඔබගේ මොලේ කොච්චර ලොකුද පොඩිද කියලා තීරණය කරලා මේ රට හදන්නට අවශ්‍ය කරන මොලයක් බුද්ධියක් ඔබට තියෙනවද කියන එක තීරණය කරන්න.